සෑම දෙනාම වර්තමානයේ අපේ රට තියෙන තත්ත්වය පිළිබඳව අපි දෙඩිය අවධානයක් යමු කරණ්ඩෝන. මේ අවස්ථා වෙන විට මහිතන්නේ වසර දෙකක ආසන්න කාලයක් කොවිD වසගත තත්ත්යෙන් අපේ රට පීඩවට පත්තල ඒ වගේ නම ප්‍රබේධයක් පැතිරමින් පවතින මොහතක් ඒකන්නේ අපි ඉතාමත්ම අසීරු තත්ත්වයක සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් ආර්ථික වශයංගත්තත් ලක ගටලුකාර දත්වත් යන ොක මයි පින්න්නේි. එවන් මොහොතක තමයි අපට අදදිනේදී දැගන් ලැබුණා මාධ්‍යය මගින් දීපව්‍යාත්ත වෛදතුරුන්ගේ වැරිර ජනයක්ක්‍රියාත්මයවා කියල මේ පිළිබඳව ම ඉතාමත්ම සෞකසේව න්‍යධාරිය එක් පිදිට මගේ කනගාටරුම් ප්‍රකාශ කනවා එවැ සිදුවීම පිළිබඳව. මේ කාරණාවට ප්‍රස්තුත ව කාරණාව ගැන කියන්න මම කැමැතයි. මෙතැන සිදු වෙලා තියෙන්නේ මහිතන්නේ ඊයේ දිනේවැෙනවිට ඔවුන් ප්‍රකාශ කරේ එක් කාරණාව පමණ පච්චාත් සීමමාවාසික වෛදරුන්ගේ පත්තීම් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව. අද වෙන විට මහිතන කාරණා හතක් ඉදිරිපත් කරල තියෙනවා. කසේ වෙතත් පශ්චාත් සීමමාවාසික පත්තින් ලබාදීමේ කාර්යය මහා සම්බන්ධ සිදුවන කාරණාවක්. එම කාරණාව සිදුවයේ කෙසේ දැයි කියන්න මම පෑදිි කරන කැමැති. පච්චාත් සීමමාවාසික වෛද්‍යවරුන් කියල කියන්නේ. වෛද්‍ය විද්‍යාලය වසර පහක අධ්‍යාපනය හමාර කරලා ඊට පසුව වසරක සීමමාවාසික පහුණු අවසංකරර පසුව ඔවුන්ට ලබා දෙන ප්‍රථම පත්වීම. මේ ප්‍රථම පත්වීම ලබාදීමේදී අපි මෙම වෛද්‍යවරුන්ට අනියුත්ත කල ස්ථානය මනැතම් මේ පත්ීම ලබාදයුතු ස්ථානය සොයාගණඩන මැත්තන් තිරණය කරගණ්ඩනේ මේ තීරණය කරගැනීමේදී අපි සරගන ප්‍රධානරු තුනත්තිය. එක කරුණත් තමයි මේ වෙනවිට වෛදිවරුන් නොමැතිව දිවයිනේ කොයිතරම් ප්‍රමාණයක් රෝහල් හෝ සෞඛ්‍යාතන වැසී තිබේද. තියනවර ඒ තියෙන ස්ථානවට මේ වෛද්‍යවරුන් පත්චනීම සඳහ අනිවාරයෙන්ම අපි තෝරාගන්නායි තෝරාගැනීමේදී පලාත් අදධ්‍යක්ෂේවරුන්ගේ දිස්ත්‍රික අධ්‍යක්ෂවරුන්ගේ සහ ඒ අවටඉ රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ තමයි තුරතුරු ලබාගන්න. දෙවැනි කාරණාව තමයි යංකිසි රහලකට විසතඥ වෛ්‍යවරයෙක්. කරලා ඒ විස්ඥ ෛද්‍යවරගේ කටයුතු කරගණය යම සඳහා වෛද්‍යවරුන්ගේ හිගේ නිසා ඒ කටයුතු ඉටුකිරීමට නොැකිතත්ව තියනොද කියෙන රනාව. එමත් තියෙනවනක් ඒස්ථානාවට වෛද්‍යවරුන්දීම සඳහපි තීරණය කරනාව. තුන්වැනි කාරණාව තමයි මේ වෙනවිට දුරබෑර පලාාත්වල සේවයකන වෛද්‍යවරුන් උගේ ඒසේවා කාලය අවසන් වෙලා ස්ථානමාරු ලැබිල ස්ථානමාාවරු ක්‍රාත්මක වීමට අනුප්‍රාතිකයෙක් නැති ගටලුවත් තියෙනවද ඒම ස්ථා තියෙනවන අන්නේ අනුපාර්තිකන් ලබාදීම සඳහා අපි මේ වයිතුු යොදගනු මෙන්න මේ කියන්නාව ප්‍රධාන කාරණ තුන අපි සලකලතමයි මේ පුරප්පාඩු ලේකන සකසාගන්නෝ. ඒ සකසා ගැනීමේදී අප මලින් කිවගේ පල සක්ෂේ ධ්‍යක්ෂවරුන් දිස්්‍රික් ක්ෂ ධ්‍යක්ෂවරුන් රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ මේ ොරතුර ලබාගන්න. ඊට අමතරව මේ ලබාගත් තොරතුරු අනුව ආතන වංකර ගැනීමේදී. මොකද මේවෙන්නන්නේ තොරතුරු ලබාගතන අපට එනවා ආයතන ඉතා විශාල ප්‍රමාණයක් මේ අවස්ථාවදී පත්තින් ලබා දෙන්න සිටන්නේ වෛද්‍යවරුන් පන්සීයයි. මේ අද දින නට ඉය දිනේ සිට ක්‍රාත්මගන්න වෛ්‍යවරුම් පන්සසිර පත්ති ලබාදීමට. එතකොට අපිට ආන. දෙදාස් පන්සිේක තුන්දාහ පමන පුරපාඩු ලේකෙන කාට පස්සේ ඒකෙන් අපි ඉතාමත්ම ප්‍රමුකතාවේ ලබායිද යුතු ආයතන පන්සී අපි තෝරගන්නවා. ඒ ආකාරයට මේ වෛද්‍යවරුන්ට පත්තින්දීමේදී ආයතන පන්සේ විසි හතරක් අපි වෙන්කරගෙන අපි මෙ වෛදිවිධාරීන්ට ඔවුන්ගේ මරිට්ටෝඩර් එක අනුව. මේ සඳහා ඉල්ලුම් කිරීම සඳහා අපි අන්තර්ජාලයට දැම්මා. ඉටස්සේ අන්ර්ායමකින් තමයි මොන්ම ඉල්ලීම් කරන්න. ඉල්ලීම් කරටවස්සේ අන්තර්ජාලයමින් අපි වෙනෝම තියෙන කම්පියට සිස්ටම් එක කම්පියුට සිස්ටම් එකින් ඔටෝමැටි කලි කම්පටය මකින් ඔවුන්ගේ ප්‍රමුගතා ලේඛනය අනුව ඔවුන් ඉල්ලපිස්ථානය ඔවන්ට ලැබෙනවා. මේ ලැබි්ච මේ වෛතවනු පන් අතරක් හිටියට පන්සිියයක් පමණන පමයි ඉල්ල තියෙන්නේ විසි අතරක් පමණ සේවෙන් ඉවත්වීමට කැමැත ප්‍රකාක තියන හුන්ට විසිද්‍යාලෝ පෞද්ජලි න්සේටෝ පිරට යම් සදා එතකොට අර පන්සේ විසි අතරෙන් විසි්‍ය අතරක් අයිං කරලා අර පන්සීයට තමයි පත්තිම් දෙන්න. එතොට මේ පත්ති ලැබෙන පන්සීය දෙනාම මේ ලේ කෙනයට එකඟයි ඔවුගේ කිසිම කෙරෙක් මේකට විරෝධාව ප්‍රකාශ කරලා නෑ එම නිසා අපට ඒ ඇන්ටේරනවාක ඉතාමත්න විනවිද්ධ කරමාව ්‍රමයකින් යුතුව අපි ටුගල්ලා තියෙන කෙ.